ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගාවලිය නරක විදිහට පරාද වුණා. මේ පරාජයේ මතකය අමතක වෙන්නත් කලින් ලංකා කණ්ඩායමට එංගලන්ත කණ්ඩායමත් එක්ක තරගාවලියකට සෙල්ලම් කරන්න වෙනවා. දකුණු අප්‍රිකාවේ කුණ දේ එංගලන්තේ එක්ක වෙන්නේ නැහැ කියලා තමයි ශ්‍රී ලංකා කඳුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල කියන්නේ. ඇත්තටම දකුණු අප්‍රිකාවේදී අපිට ඒ සැලසු මේ විදිහටම තිබුණා. නමුත් අපේ ක්‍රීඩකයන්ට ඔවුන්ගේ තත්ත්වයන් සහ අවස්ථාවන් වලට ගැළපෙන ආකාරයට ක්‍රීඩා කරගන්න බැරි වුණා. විශේෂයෙන්ම ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කරන්න නම් මුලින් විනාඩි 10ක් විනාඩි 20ක් ඊට පස්සේ ඒක පැයක් සෙෂන් එකක් දක්වා කියන ගමන අපි මුලින්ම ජයග්‍රහණය කරන්න ඕනා. එහෙම තමයි ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කරා යන්න ඕනා. අපිට ඒ දේ දකුණු අප්‍රිකාවේදී කරගන්න බැරි වුණා. නමුත් එහෙදී වුණු අඩුපාඩු මොනවද කියන එක ගැන අපි හඳුනාගෙන තියෙන්නේ. අන්න ඒ වගේ අපිට මේ තරගාවලියේ ආරම්භයේදීම ක්‍රීඩා කිරීමට හැකි වුණොත් කණ්ඩායමක් විදිහට ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. දකුණු අප්‍රිකාවේ අවසන් වතාවට ගිහින් ලබාගත් ජයග්‍රහණයත් එක්ක ලොකු බලාපොරොත්තු තියාගෙන ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ පරාජය වෙන්න ලොකුම හේතුවක් වුණේ ආබාධ. මේ ආබාධ එංගලන්ත කණ්ඩායමක තරගාවලියටත් බලපාන්න පුළුවන්. කොහොම වුණත් එංගලන්ත කණ්ඩායමත් මේ වතාවේ ඉන්නේ ස්ටොක්, ආචර්, අදිල් වගේ ක්‍රීඩකයෝ නැතුව වීමත් එංගලන්තයට ලංකාවේ තනතිල වලට හුරු වෙන්න වැඩි කාලයක් නොලැබීමත් නිසා ලංකාවට තරගාවලියේ වාසියක් තියෙයි. කොහොම වුණත් දෙක්වල නම් කියන්නේ තරගාවලියේ කණ්ඩායම් දෙකටම ලෙහෙසි වෙන එකක් නැහැ කියලා. තරගාවලිය අතින් ගත්තොත් කණ්ඩායම් දෙකටම ඉතා අමාරු තරගාවලියක්. ඒ 2018 පැවති තරගාවලිය හා සංසන්දනය කරන විට මේ තරගාවලිය ජය ගන්න අපිට හොඳ අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන් ආචර් සහ ස්ටොක් වගේම තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු රහිතව එංගලන්ත පෙළ ක්‍රීඩා කිරීම තරගාවලිය ජය ගැනීමට අපිට වඩා හොඳ අවස්ථාවක් පවතිනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වුණත් අපි ඔවුන්ව කොයිම විදියකින්වත් අවතක්සේරුවෙන් සලකන්නේ නැහැ. උපරිම දක්ෂතාවයෙන් යුතුව ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු 2018 ලංකාව තරඟ තුනම ගහලා ගිය වාඩුව මේ වතාවේ එංගලන්තෙන් ලංකාව ගනීද කියලා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.